සමන්ති ලැනරෝල් කියන්නේ අපේ රටේ දක්ෂ ප්‍රවීණ රංගන ශිල්පිනියක්. සිනමාවේ විදී තිරේ කාටත් අමතක නොවන මුහුණක් වන ඇය පහුගේ කාලේ ලංකාවේ අතිශයින් ජනප්‍රිය වුණු දෙවනි නිම ටෙලි නාට්‍යයේ රංගනයෙන් දායක වුණා. දෙවනි නිමේ මල්ලිකා ටීජේගේ චරිතයට පණපෝ ඇය ඇගේ අලුත්ම තොරතුරු ගැන ඔහුගේ දිනයක මාධ්‍යකට කියලා තිබුණේ මෙහෙමයි. හාහා පුරා කියලා ඔබ කැමරාවකට මුහුණ දුන්නේ කවදද? හන්තානේ කතාවෙන් මං විජේ කුමාරතුංග අමරසිරි කලන්සූරිය තුන් කට්ටුවම සරසවි පත්තරේ පළවෙච්ච එකම නිවුස් එකක් දැකලා තමයි මේ ෆීල්ඩ් එකට ආවේ. ඒකේ තිබුණේ කොල්ලන්ගේ කතාවක්, කෙල්ලන්ගේ කතාවක්, විශ්වවිද්‍යාල කතාවක්, රඟපෑමට කැමති නම් එන්න කියලායි. ඒ පත්තරේ අතේ තියන් විජයයි කලනුයි මායි එකළඟ වාඩි වෙලා ඉන්ටර්විව් ආපු දවස තාමත් මට නිතර නැවී පේනවා. එහෙව් මට ලැබුණු සරසවි සම්මානයත් මට පහ මෙරක්. ඒ දුහුළු මලක් තුලයි ඔබේ වාසනාව සැඟවී තිබුණේ. මං එහෙම හිතනවා. විජය ධර්මාශ්‍රී අධ්‍යක්ෂණය කළ ඒ චිත්‍රපටයේ ලෙච්චමී චරිතයේ හන්තානේ කතාවට වඩා මං කැපී පෙනුණා. දුහුළු මලක් මංගල දර්ශනයෙන් පස්සේ ඔබ පසුපස කාර් හඹා එන්න පටන් ගත් බව ආරංචි. ඔව්, එකළඟ කාර් දෙකක් ආවා. ඒකක හිටියේ විල්බර්ට් සිල්වා. අනිත් එකේ ආවේ හර්බර්ට් රංජිත් පීරිස්. ඒ දෙන ළඟම ඇග්‍රිමන්ට් තිබුණා. විල්බර්ට්, අක්කේ මට අවසරය ඕනි ෆිල්ම් එකකට. මට කතා කළා. හර්බර්ට් රංජිත් ආරාධනා කරේ සිල්වා චිත්‍රපටයට. මට ෆ්‍රෙඩි සිල්වා එක්ක රඟපාන්න ලැබුණේ එහෙමයි. වැඩිම කාලයක් ෆ්‍රෙඩි එක්ක රඟපෑ නිලිය මං වෙන්නේ නැති. නිහාල් සිල්වා, පොන්දු සමරසිංහ සමගත් මං දිගු කලක් රඟපෑවා. පික්චර් වල සල්ලිකාරියකට ඉඳලම නැද්ද? අඩුවෙන් තමයි එහෙම චරිත රඟපෑවේ. වැඩිපුරම ලැබුණේ දුක් විඳින අයගේ චරිත. ඒ ඇරෙන්න විජාතික චරිත සෑහෙන ප්‍රමාණයකුත් ලැබුණා. අනෙක වතු අධිකාරිවරුන්ගේ දුවක් විදිහට මං පුද්ගලික ජීවිතය ගෙව්වේ සැප සම්පත් මැද. ඒ කාලේ වයඹ පළාතේ හුඟක් වතු පාලනය කළේ අපේ තාත්තා. අද ඉඳන් ආපස්සට ඒ ගමන ගැන බලද්දි මොකද හිතෙන්නේ? පුදුමත් හිතෙනවා. මං අවුරුදු 51ක් තිස්සේ රඟපානවා. අදටත් විශේෂඥ වෛද්‍ය ආනන්ද පෙරේරා වුණත් කියන්නේ මං හරි වාසනාවන්තයි කියලා. ඉතින් තුන් වතාවක් නිව්මෝනියාව හැදිලා ජීවිතේ බේරුණු මං පෙනහැල්ල ඉදිමිලා තියෙද්දි මේ තරම් සැහැල්ලුවෙන් ජීවත් වෙන එක දොස්තරලටත් පුදුමයි. සිරිසේන ඇන්තනි සී පෙරේරා එක්ක පවා රඟපෑවේ මං නේද කියලා හිතුනම හරි සතුටක් දැනෙනවා. ඒ ගමන් මග කටුක කොහොලින් පිරුණු එක අපමණ දුක් විඳිමින් මේ මං මාවත්වල ආවේ. රඟපෑම කියන්නේ ඒ තරම් දුෂ්කර කටුක එකක්. අකර තැබ්බ වලට එමට මුණ දීලා ඇති නේද? මේ අහන්නකෝ, මට දැන් එක විදිහට වැඩි වෙලාවක් ඉන්න බෑ. කොඳුරට පෙළ ඇඹරිලා ඇද වෙලා ඒ එක ටෙලි නාට්‍යයක ෂූටින් ගිහින් මාව ගල් ගොඩක් උඩට වට්ටලා හරියන්ටි පණින්න කිව්වා. මාත් පහළ මොනවද තියෙන්නේ කියලා හොයන්නේ බලන්නේ නැතිව පැන්නා. තව ටෙලි එක වැඩ කර කර ඉද්දී මාව බල්ලෙක් හැපුවා. මං කකුල් වෙලාගෙන ඇඳට වෙලා ඉද්දී නාවක අධ්‍යක්ෂකවරයෙක් මට කතා කළා. මං ඉතින් කිව්වා, අනේ පුතේ මං එක වැඩක ෂූටින් ගිහින් ඉද්දී බල්ලෙක් කාලා එක තැන් වෙලා ඉන්නේ කියලා. අනේ ඇන්ටි, පුළුවන් කමක් තියෙනවා නම් ඔය ඉන්න විදිහට ඇවිත් ඇඩ් කරන්න කිව්වා. මටත් ඕන කළේ ඔය විදිහේ මූඩ් එකක් කියලා ෆෝන් එකේ එහා කෙළවරේ හිටිය කෙනා කිව්වා. මටත් මොනවා නැති වුණත් රඟපානේ නැතුව ඉන්න අමාරුයිනේ. මං ගිහින් ඒ වැඩෙත් කරලා දුන්නා. ඔය මං කිව්වේ මෑත කාලේ වෙච්ච ඒවා. ඉස්සර එළව ගිහින් මෙලව ආපු ඇක්සිඩන්ට් ගැන කියන්න ගියොත් දවස් ගාණක් යයි. එක පාරක් මායි මහත්තයයි නිලියකගේ මරණ ගෙදරක යන ගමන් ඉද්දී නාතණ්ඩියේදී හැප්පුණා. මගේ දත් ටික කැඩිලා මූණ නාලු වෙලා නැවතුණා නම් මදැයි අතත් පයත් කැඩිලා ඇසුත් අන්ධ වෙලයි නැවතුනේ. අද කාලේ හුඟක් නිලියෝ ඔච්චර කැප කිරීම කරනවද? ඒ අය නිතරම මට ලොකේෂන් වලදී මුණ ගැහෙනවා. ඇන්ටි ඔයා හරි ඇක්ටිව්නේ, කොහොමද අනේ එහෙම ඉන්නේ කියලා හුඟ දෙනෙක් අහනවා. තව සමහරු හිනා වෙවි අහන්නේ කොහොමද ඇන්ටි ඔච්චර කාලයක් මේ ටකරම කෑවේ කියලායි. ඒත් රඟපෑම මට හුරුවක්. මට රඟ නොපා ඉඳීම අපහසුයි. අනික මං ඒ හුරුවෙන් නිදුනොත් මං ලෙඩ ඇඳට වැටෙන්න පුළුවන්. මගේ පියාගේ මං ඒ සත්‍ය දැක්කා. ඔහු උරුපුරුදු ජීවන රටාවේ මිදී විශ්‍රාම අරන් අවුරුද්දක් තරම් කෙටි කාලයකදී අපිව සදහටම තනි කළා. නික්වෙන්නට පුරුදු වටපිටාවෙන් මිදිලා ඒ මානසිකත්වයෙන් එකවරම ඈත් වීම හේතු වෙන්න ඇති. අනික මං තදින්ම ආත්මානුකූල ජීවිතයකට හුරු වෙච්ච කෙනෙක්. මගේ හිත හරි සංසෝ. ඒ ආශිර්වාද මැද මගේ වැඩ ඉදිරියට කරන් යන්න හේතු වෙනවා. එතකොට දෙවනි නිම ගැනත් කියමු නේද? මේ දවස්වල මට වැඩිපුර ප්‍රතිචාර ලැබෙන්නේ ඒ චරිතයට. දූල් මලක් චිත්‍රපටයට ලැබුණාට පස්සේ වැඩිපුර ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුණේ දෙවනි නිමේ මල්ලිකා ටීචර්ගේ චරිතයට. ඒ වෙනුවෙන් මම සානංග මෙන්ඩිස් චතුර පිරිසට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේ හාස්‍යෝත්පාදක චරිත රාමු බිඳගෙන ඔබ මැවූ තවත් චරිත තියෙනවද? අපොයෝ මුලින්ම ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයා වතාවක් මට කතා කළා. කොමඩි වල රඟපෑවා ඇති නේද? සමන්ති මගේ
අවරගෙන ෆිල්ම්ගේ විසෝමැනික චරිතයට කැමතිද කියලා අහලා ඔහුඒ වගකීම මට බාර කලා. විවිධ චරිත රඟපෑමේ මගේ හැකියාව එයින් මට ඒත්තු ගැන්වෙන්න ගත්තා. ආදර රත්න චිත්‍රපටියේ ජුබිලි සොසෝමෝ සින්දුවට අහිගුන්ටික නැටුමක් නැටවා චවනිකාව තවමත් මග තොටේදි හමුවන ප්‍රේක්ෂකයින් හුඟ දෙනෙක් ආදරයෙන් සිහි කරන්නේ මගේ රංගනයක්. අවසන් වශයෙන් ඔබට ලැබුණු නියමිත උපහාරය ගැන කියමු නේද? අඩ සියවසක මගේ රංගන කාර්යයට උපහාර පිළීමක් විදිහට ඉතාලිය වෙසෙන අක්කයි නංගී චිත්‍රපටය කළ නිශාන්ත ජයකොඩි ඇතුළු පිරිසක් එය සංවිධානය කරනවා. එදින සවස් තුනට ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේ උපහාර උළෙල පැවැත්වෙන්නේ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ සහ ජාතික චිත්‍රපට සංස්ථාවේද සහයෝගය ඇතිව ජීවත්ව ඉද්දී එවන් උපහාරයක් උද ලබන්නට ලැබීම කලාකාරිනියක් විදිහට මට ලොකු සතුටක් කියලායි ඇය ප්‍රකාශ කරලා තිබුණේ. අපගේ චැනල් එක තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මෙන්න මේ බටන් එක ක්ලික් කරලා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම මෙන්න මේ බෙල් බටන් එක ඇක්ටිව් කළොත් අපේ චැනලයට එකතු වන නවතම වීඩියෝ ගැන ඔබට එසනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපගේ Facebook පිටුවට පිවිස අපව ලයික් කිරීමට අමතක කරන්න එපා.